හරි ප්‍රභා සංශ්ලේෂණය පටන් ගමු. හරි ප්‍රභා සංශ්ලේෂණය කියන එක දන්නවනේ. ප්‍රභා සංශ්ලේෂණයේ යාන්ත්‍රණයේදී ඇත්තරම කොටස් දෙකක් තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණය කියලා කිව්වට ඒකේ ක්‍රියාවලිය දෙකක එකතුවක් තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. මොකක්ද ඉන්නේ ඒක එතකොට? පළවෙනි එක ආලෝක ප්‍රතික්‍රියාව. ආලෝක ප්‍රතික්‍රියාව කරන්න ආලෝකය ඕනේ. හරිද? ආලෝකය කියන තව සමාන පදයක් තමයි ප්‍රකාශ. ඉතින් ආලෝක ප්‍රතික්‍රියාවටම කියන සමාන පදයක් තමයි ප්‍රකාශ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. හරිද? දෙවෙනි එක තමයි කැල්වින් චක්‍රය. ඒක සිද්ධ වෙන්න ආලෝකය ඕනේ නැහැ. ඒකින්ද ඒකට කියනවා අඳුරු ප්‍රතික්‍රියාව කියලා කියනවා. කාබන් ඩයොක්සයිඩ් තිරකිරීමේ ප්‍රතික්‍රියාව කියලා කියනවා. කොහොමද ලියලා පෙන්නන්නන්නේ? හරි. මේකට තව තියෙනවා අඳුරු ප්‍රතික්‍රියාවක් තියෙනවා. හරි. මේ ටික තමයි තියෙන්නේ. හරි දැන් අපි බලමු දැන් මේ දෙක වෙන්නේ කොහොමද කියලා බලමු. දැන් කැල්වින් චක්‍රය තමයි මඩම් ඉගෙනුනේ නෑනේ. ඉතින් ඒක කලබල වෙන්න එපා. ඒක මිට කරමු. ඒක තියෙන පොඩ්ඩක්. අද බලමු මේ ආලෝක ප්‍රතික්‍රියාව. ඒවත් ප්‍රකාශ ප්‍රතික්‍රියාව වෙන හැටි පොඩ්ඩක් බලමු. හරි. මේමයි ඒක වෙන්නේ. හරි. ශාක පත්‍රය තියෙනවනේ. ඒක තියෙනවනේ මේ හරිත ලවයේ කියලා එකක් තියෙනවනේ. හරිත ලවයේ තුනි පටලයක් තියෙන්නේ. දී උත්තලයි. හැඩේ දී උත්තලයි. පැහැදිලි මදි තවන්ද? අනේ හරි. මේක ඇතුලේ තියෙනවා කියන්නේ මේ නිකන් අර නිකන්. ලයි ස්පින් වගේ જાතිය. මේ වගේ ගොඩක් තියෙනවා. බීම් එක ස්පින් එකක් වගේ එකකට කියනවා පංජර කණිකාව. නැත්තම් ග්‍රැනාව. හරිද? බීම් එක උඩ තියෙන මේ එක ස්පින් කෑල්ලක් කියන්නේ තැටි වගේ තමයි තියෙනවා. නිකන් තියෙන්නේ. අර මගුල් ගෙවල් වල හරි මල ගෙවල් වල හරි පිඟාන් අහුරලා තිනව මම උඩට. මං ඒ වගේ එකක් තමයි වෙන්නේ. එක පිඟානකට කියනවා පිඟාන් සංකීර්ණයට කියන එක කියන්නේ. කොහොමද තියෙන මෙහෙම තියෙන පිඟාන් එක සෙට් එකකට කියනවා පංජර කණිකාවක් හෙවත් ග්‍රාණාවක්. හරිද? මේ එක පිඟානකට කියනවා තෛලකොයිඩ පටලයක්. තෛලකොයිඩ පටල ගොඩක් එකතු වෙලා තමයි ග්‍රැනාව හැදිලා තියෙන්නේ. ග්‍රාණා කියලා කියනවා ග්‍රැනා කියලා කියනවා. ඉතින් ඉංග්‍රීසියට ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරා ඉතින් එක එක શબ્ද එනවා. හරි. එතකොට එකත් හරි. දැන් බලමු දැන් ওই ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ කොහෙද කියලා. ආ ඊට කලින් මේකේ මේ මෙව මේක පංජර කණිකා එකින් එක සම්බන්ධ වෙලා තියෙන පොඩි නිකන් පොඩි කේබල් එකකින් වගේ එකක්. ඒකට කියනවා අන්තර් පංජර කණිකා සූත්‍ර කියලා තමයි කියන්නේ. ඇයි අන්තර් කියන්නේ මොකද්ද? අන්තර් කියන්නේ අතර. පංජර කණිකා කියන්නේ මොකද්ද? මේ මොකද්ද? පංජර කණිකා කියන්නේ මේ මෙව්වානේ. මෙව්ව දෙකක් අතර තියෙන සූත්‍රයට තමයි කියන්නේ අන්තර් පංජර කණිකා සූත්‍ර. එතකොට මෙව්ව ඇවිල්ලා අන්තර් පංජර කණිකා සූත්‍ර මෙව්ව පංජර කණිකා මේ සෙට් එකම එකක් තෛලකොඩ පටලයක්. හරිද? පංජර කණිකා කියන්නේ මේක සෙට් එකක් කියලා කියවන්නේ. මේකේ තියෙනන්නේ නිකන් ද්‍රව ජෙල් එකක් වගේ කොටසක්. මේ තියෙන හැමතැනම මේකට කියන්නේ පංජරය. මේක පංජර කණිකාව, මේක පංජරය. හරි. මේ දෙක විතරක් දැනන් හිටපහම ඇති නෑ. මදි. මේකට ඇති. මේ දෙක විතරක් කොහොමද දැනන් ඉන්නවා විභාගයට අනික් ඒවා ඔයවත් එහෙම මට බයින්න බවන් දන්නේ ඒවා. ඒවා පාඩම් කරන්න. මේකට ඒ ටික විතරක් ඇති. අනිත් ටිකක් දැනන් ඉන්න. මේ හරි. දැන් මේ ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ හරි දැන් ওই තෛලකොයිඩ පටලවල ඇතුලේ තමයි තියෙන ප්‍රභා පද්ධති ඈ ඒ මොකද්ද මෙමය ප්‍රභා පද්ධති බීම මේ වගේ ඉතින් පේනවනේ නේද දීර්ෂණ මන් දන්න බලන්නකෝ මේ ෆොටෝ එකත් ඔය පැත්තකින් දාන්න පුළුවන් ඉදිකින් මේමය පේනවනේ හරි එනට කැත් බීම් එක තමයි ප්‍රභා පද්ධතිය. මේ මොනවාද මේ මාළු වගේ ඉන්නේ කන පිට කළා හාල් මැස් වගේ. මේවා තමයි අර අපිට කලින් කියන්නේ පොස්පලිපිඩ මේ කියලා જાතියක් තියෙනවා කියලා. අර ප්ලාස්මා පැටල එහෙම තියෙනවා කියවනේ. අර සිංගර් සහ නිකල්සන්ගේ සරල විචිත්‍ර ආකෘතියක කියලා එකක් කිව්වා. ආන් ඒකේ තියෙනවා මේ පොස්පලිපිඩ. ද්විත්ව ස්තරයක් තියෙනවා කිව්වා. ආන් ඒක තමයි මේ ඒ පොස්පලිපිඩ තමයි මේ තියෙන්නේ. හරි. ඒ කමන්නේ කිමු ඒ වගේ තමයි ඒ වගේ
ගිලිල වගේ තමයි ප්‍රභා පද්ධතිය කියන જાතිය තියෙන්නේ. හරිද? ප්‍රභා පද්ධතිය කොටස් දෙකක්. ඈ? එතකොට කලින් කිව්ව කොටස් දෙකයි කියලා ඉන්නේ මොකක්ද? ප්‍රභා සංශ්ලේෂණය කොටස් දෙකයි. ආලෝක ප්‍රතික්‍රියාවයි කැල්වින් චක්‍රයයි. ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ ප්‍රභා පද්ධතිය ඇතුලේ. ප්‍රභා පද්ධතියේ කොටස් දෙකයි. ඒක ලියන්න. ප්‍රභා පද්ධතිය ඇතුලේ තමයි මේක වෙන්නේ. ප්‍රභා පද්ධතිය කොටස් දෙකක් තියෙනවා. ආලෝකඵල ලබා ගන්න සංකීර්ණයයි ප්‍රතික්‍රියා මධ්‍යස්ථානයයි. ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයයි. ආලෝකඵල ලබා ගන්න සංකීර්ණයයි ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණයයි. ඒ මොනවද? ආලෝකඵල ලබා ගන්න සංකීර්ණය තියෙන්නේ වටේ. ඒකේ තමයි ඔය ක්ලෝරෝෆිල් අණු මේ ක්ලෝරෝෆිල් A B කැරොටිනොයිඩ් ඔක්කොම තියෙන්නේ මේකේ තමයි. මේ මැද තියෙන්නේ. මැද තියෙන එක තමයි ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණය. ඒකේ තියෙන මේ පොඩි ගැජට් කැල්ලා. ඒකට තමයි අර මැනන් කියේ මතකතර ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක් ඇතුළත මොකක්ද එකක් කියවනේ. ආන්ගි ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයක් මේ මේ කැලලට තමයි. හරිද? ඒකේ තියෙනවා තව විශේෂිත ක්ලෝරෝෆිල් A අණු දෙකකුත් තියෙනවා. A ඈ ක්ලෝරෝෆිල් A ඈ B B නෑ B තියෙන්නේ මේ වටේ කැලේ. මෙතන තියෙන්නේ A අණු දෙකක් විශේෂිත ක්ලෝරෝෆිල් A අණු දෙකක් තියෙනවා. හරිද? හරි. දැන් මෙන්න මේක දැන් මේ ප්‍රභා පද්ධතිය මෙහෙම නෙමෙයි තියෙන්නේ මේ කැල්ල. ඔව් කපලානේ තියෙන්නේ. මෙහෙම කපලා තියෙන්නේ. මේක නිකන් මොන වගේ දන්නවද? දන්නේ නැති දැනගන්න කියන්න බෑ. මෙහෙමයි. මේ නාරන් තියෙන්නේ නාරා. නාරන් මේ පොත් අරපුවම මේ අර මැදින් තියෙනනේ පොඩි සිදුරක්. ආන්ගේ සිදුර මොකක් වගේද? මේ සිදුර තියෙන කැල්ල තමයි ප්‍රතික්‍රියා මධ්‍යස්ථානය කියලා. ඒ වගේ තමයි ප්‍රතික්‍රියා මධ්‍යස්ථානයේ තියෙන මැද. ඒක වටේට තියෙන නාරම් බික් ආන් ඒ තියෙන ආලෝකඵල ලබා ගන්න සංකීර්ණය. මැද තියෙන සිදුර තමයි ප්‍රතික්‍රියා මධ්‍යස්ථානය. ප්‍රතික්‍රියා මධ්‍යස්ථානය ඒක. ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණේ තමයි මැද තියෙන්නේ. වටේට තියෙන ආලෝකඵල ලබා ගන්න සංකීර්ණය. හරිනේ. හරි. දැන් අහෝ පොඩි හරගපින්. මේ මේකේ සමහර ක්ලෝරෝෆිල් අණු තියෙන බෙමෙ මැද දෙක. හරිද? සමහර ක්ලෝරෝෆිල් අණු තියෙනවා මේකේ. මේ බෙමෙ මෙතන තියෙනවා කියන්නේ ප්‍රතික්‍රියා මධ්‍යස්ථාන සංකීර්ණ විශේෂිත ක්ලෝරෝෆිල් අණු ඩබල. ආන් ඒක නැනෝමීටර් 70 පරාසයේ ආලෝක කිරණ අවශෝෂණය කරන විශේෂිත ක්ලෝරෝෆිල් අණු ක්ලෝරෝෆිල් A අණු දෙකක් නම් ඒකට කියනවා. ඒකෙම මෙහා පැත්තේ තියෙන. මේ තියෙන 700 අවශෝෂණය කරන එකට කියන්නේ PS1. PS1 කියන්නේ මොකක්ද? PS1 කියන්නේ මම කියන්නේ ප්‍රභා පද්ධතියක් කියලා. මේකකට කියන්නේ ප්‍රභා පද්ධතිය. ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරපම් ෆොටෝ සිස්ටම්. ඒකේ ෆොටෝ කියද්දි P අරගෙන සිස්ටම් කියද්දි S අරගෙන. හරිද? දැන් මේ මෙහෙම එකක් තියෙන. මෙහෙම එකක් අකලා දෙනවා. P H D අර PhD උපාධි ගන්නවා කිය කියා කියන්නේ. හරි, ඒක වෙන්නේත් ඒ වගේ එකක් තමයි. දැන් මේක ගමේ කොල්ලෝ කියන්නේ මේක මොකද්ද දිගන මත් වෙන මේක නම් මන් දන්නෙත් නෑ හොයලා බලන්න. ගමේ කොල්ලෝ කියන්නේ මොකක්ද? Permanently hit damage. Permanently කියන්නේ හොඳටම hit කියන්නේ ඔලුව, damage කියන්නේ හානිය. හොඳටම මොලේ හානි වෙච්ච එක්කෙනාට හොඳටම ඔලුව හානි වෙච්ච කෙනා උපාධිය තමයි PhD කියන්නේ. හැබැයි කතාවත් එක්ක තියෙනවා. ඉතින් ඔවා කරන්න කියලා මොන ඉතුරු වෙන්නේ නැහැ තමයි. ඒ වුණාට ඒක තමයි වෙන්නේ. තව එක. දැකලා තියෙනවද අර එක එක නම් තියෙන බ්‍රෑන්ඩ්? බ්‍රෑන්ඩ් උදාහරණයක් ආයුෂ් කියලා තියෙන. ආ නුගා කර කියමුකෝ මොකද්ද කියන්නේ? අපි හිතමුකෝ මේ මොකද්ද මොකද්ද මතක් වෙන්නේ නැහැ. ආරි මතක් වෙන්නේ නැත්නම් ඔවා කරේ අකමැයි. මේ මෙතන හිතන්නකෝ බ්‍රෑන්ඩ් එක. අපි නිකම හිතමුකෝ ආයුෂ්. මෙතන තියෙනවා ආයුෂ්. අර ලී වායුස් අර සුසිනි දු සමකට කිය කියා දාන්නේ එක එක. ඒකේ මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් තියෙනවා මෙතන. ඒක ඇඩිඩස් හරි මොකක් හරි තියෙනවා. HP මොකක්. මේකේ උඩ දැකලා තියෙනවා දකුණු පැත්තේ ගහලා තියෙනවා BMW TM කියලා එකක්. ඒ TM කියලා මොකක්ද ඒ කියන්නේ? තඩි මොඩියක් කියන්නේ එහෙම නෙමෙයි. TM කියන්නේ ට්‍රේඩ් මාක් කියන්නේ. ට්‍රේඩ් මාක්.
ට්‍රේඩ් මාක් මේක TM තමයි අරන් තියෙන්නේ ට්‍රේඩ් මාක් කියන්නේ ට්‍රේඩ් මාක් කියන්නේ විලඳ ලකුණ කියන්නේ මේ කට්ටිය මේක විලඳ ලකුණක් විදිහට ලියාපදිංචි කරලා තියෙනවා කියලා තමයි මේකෙන් කියවෙන්නේ ලියාපදිංචි කරුවාට පස්සේ තමයි මේක දාන්න පුළුවන් සමහර එක මෙතන R දාලා තියෙනවා ඒ කියන්නේ all rights are reserved කියලා කියන්නේ කියන්නේ සියලුම හිමිකම් everything කියලා තමයි කියන්නේ ඒක වගේ ඒක දාලා තියෙනවා ඒ වගේ එකක් තමයි මෙතන PS කියලා දාලා තියෙන්නේ මේ හරි එතකොට මේකේ විශේෂිත ක්ලෝරොෆිල් අණු දෙක නැනෝමීටර් 700 තියෙන තරංග අවශෝෂණය කරන හින්දා ඒකට කියනවා P700 ක්ලෝරොෆිල් අණු දෙකක් මේකේ ක්ලෝරොෆිල් අණු දෙක අවශෝෂණය කරන්නේ නැනෝමීටර් 660 තියෙන තරංග ඒකෙන්ද ඒකේ තියෙන්නේ P680 ක්ලෝරොෆිල් A අණු දෙකක් එතකොට 680ට වඩා 700 වැඩිනේ ඒකෙන්ද එක දෙන්න වෙන්නේ මේකට ඒකෙන්ද මේක ප්‍රභා පද්ධතිය එක කියලා දැම්ම මේක ප්‍රභා පද්ධතිය දෙක කියලා දැම්ම එයි මේක උඩ ගිහිල්ලා තියෙන්නේ මේකේ 700ක් අවශ්‍යතාවය කියලා එකකින් ඒක බලේ වැඩි නිසා මේක පොඩ්ඩක් උඩින් ඇදලා තියෙන්නේ හැබැයි වැඩේ පටන් ගන්නේ කියන්නේ අනේ මෙහෙම කියන්නම් හරි ඒකෙන්ද තමයි මේක පොඩ්ඩක් උඩින් ඇදලා තියෙන්නේ අපි වැඩේ පටන් ගන්න මේ මේ පැත්තේ. මෙතන තමයි පටන් ගන්න. PS2 තමයි පටන් ගන්න. හරිද? හරි. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. මෙන්න මේක. මේක ඇත්තටම මෙහෙම තිබ්බට ඕම් ඔහම තියෙන්නේ. අර නාරම්බික් වගේ තමයි තියෙන්නේ. හරිද? මේක මේ අධ්‍යයනය කිරීම පාත්‍ර තනිය කොටු වගේ ගහලා තියෙනවා. ඇත්තටම තියෙන්නේ මේ මෙහෙම. ඇත්තටම තියෙන්නේ මෙහෙම. මේකේ දැන් අපි මේ හිතන්නකෝ P680 කියන්නේ මේ මේක P680 කියලා කියන්නේ PS2 ප්‍රභා පද්ධති දෙක තමයි මේක ප්‍රභා පද්ධති දෙක මේ තියෙන ප්‍රභා පද්ධති දෙකක් කියලා හිතන්නකෝ ප්‍රභා පද්ධති දෙකක් කියන්නේ ප්‍රභා පද්ධති ඩබල් නෙමෙයි ඈ PS2 කියලා හිතන්නකෝ හා ඒකේ මේ පැත්තේ තියෙන ක්ලෝරොෆිල් අණු මේක ආලෝක බල ලබා ගන්න සංකීර්ණෙන් මේකේ හැමතැනම තියෙනවා ක්ලෝරොෆිල් අනික්වත් තියෙනවා ප්‍රධාන වශයෙන් අවශ්‍යසනය කරන්නේ ක්ලෝරොෆිල් එතකොට ආලෝකේ එනවා ක්ලෝරොෆිල් අණු වලට මේ ක්ලෝරොෆිල් අණු වලට ආලෝකය ආවා කියන්නකෝ මේ ක්ලෝරොෆිල් අණුවෙන් යම් කිසි ශක්තියක් ගන්නවනේ ඒ ශක්තිය මේ අණුවට පාස් කරනවා මේ අණුවෙන් මේ අණුවට පාස් කරනවා මේ අණුවෙන් මේ අණුවට පාස් කරනවා මේ අණුවෙන් මේ අණුවට පාස් කරනවා ඔහොමම මේ අණු එකින් එකට පාස් කර කර මේ පැත්තේ තියෙන අණු සෙට් එක සම්පූර්ණ බලේ මෙයාගේ මෙයාට පාස් කර කර ඇවිල්ලා මේ ක්ලෝරොෆිල් විශේෂිත ක්ලෝරොෆිල් මෙන්න මේ අණුවට දෙනවා මේ තියෙන විශේෂිත ක්ලෝරොෆිල් ඒ අණුව මේකට දෙනවා මේ පැත්තෙන් එනවා මේ පැත්තෙන් එනවත් මේකෙන් මේකට ඔහම ඇවිල්ලා රසින්දුකුතින ඇතින් ඇතර ගියාකේ ඒ වගේ මේකෙන් මේකට මෙහෙම ඇවිල්ලා මේ පැත්තේ තියෙන ශක්තිය මේ ක්ලෝරොෆිල් ඒ අණුවට දෙනවා ඊට පස්සේ මේ ක්ලෝරොෆිල් ඒ අණු වල තියෙන ශක්තිය වැඩි වෙලා හරි දැන් අපි මෙතන නැවැත්තුවේ ක්ලෝරොෆිල් ඒ අණු ඔක්කොම ඇවිල්ලා මේ පැත්තේ තියෙන ක්ලෝරොෆිල් වල තියෙන ශක්තිය ඇවිල්ලා මේකට එකතු වෙනවා මේ පැත්තේ තියෙන ශක්තිය මාරු වෙලා මේකට එකතු වෙනවා එතකොට මේ දෙකේ තමයි ශක්තිය තියෙන්නේ ශක්තිය වැඩි වුණාම ඉලෙක්ට්‍රෝන පිට වෙනවා පිට වෙන්න බලනවා අර අයනීකරණයේ කී කියා එකක් කරුවානේ මේ ඕලෙවල් වල ආන් ඒකේ ඔයාලා මතක තියාගන්න මේකේ දැන් ශක්තිය ඇවිල්ලා මේකේ පිරුණාම ශක්තිය වැඩි වෙනවා ශක්තිය වැඩි වුණාම ඉලෙක්ට්‍රෝනයක් පයින් තමයි බලන්නේ එළියට ඒ ශක්තිය වැඩි හොඳටම වැඩි ඉන්නේ ශක්තිය වැඩි වුණාම ඉලෙක්ට්‍රෝනයක් ගැලවෙන්න බලන ඇයි අයනීකරණයේ කියලා එකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරනවට කියනවා ඔක්සිකරණය කියලා ඒකෙන්ද අපි කියනවා මේ විශේෂිත ක්ලෝරොෆිල් අණු දෙක ඔක්සිකරණය වුණා තීරණ භාෂාවෙන් කිව්වා අයනීකරණය වුණා ඒක තීරණ භාෂාව නෙවෙයි නේ ඉලෙක්ට්‍රෝන පිට වුණා ඉලෙක්ට්‍රෝන එකක් නෙමෙයි අතන මේකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් පිට වෙනවා මේකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් පිට වෙනවා එතකොට මේක ඉලෙක්ට්‍රෝන දෙකක් තමයි මෙතන යන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් උඩට විසික් වෙනවා අධිශක්ති ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ ඒ අධික ශක්තියක් තමයි මේ උඩට එන්නේ හරි ඊට පස්සේ වෙන්නේ මෙන්න මෙතන තියෙන ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහකය ප්‍රතිග්‍රහණය කියන්නේ අල්ල ගන්නවානේ එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන අල්ල ගන්නවා මේකෙ. ඉතින් අපි සිසු කරනවා කියන්නේ නෑ නේද? නෑ නේ. හරි. මේ හරි. දෙයියන්ට යහයි.
දැන් ඔ මෙතෙන්ට එකක් කතාව තමයි මේ කිව්වේ හරි දැන් එතකොට මෙන්න මෙතන ක්ලෝරොෆිල් ඒ අණු දෙක උත්තේජන වෙලානේ තියෙන්නේ ඒ කියන්නේ මෙතන ධන වෙලා තියෙන්නේ ඒ ධන උනේ ඒ ඉලෙක්ට්‍රෝනියක් ගියානේ ඒ වගේ හිතන්න එපා ඒ වගේ හිතන්න එපා ඒක ගණන් ගන්න මෙපා හිතන්න මෙපා හරිද ඒක තේරුම් නැත්නම් අපි හිමිට විසඳගමු ඒකනේ මේ දැන් මෙතන තේරුම් ගන්න ඕනේ වෙන එකක් කියලා ඉස්සලා ඒක තේරුම් ගන්න මෙතන ධන වෙනවා දනවෙන එකත් පොඩ්ඩක් කියන්නකෝ දනවෙන මෙතන ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝනයි සමාන ගණනක් තිබෙන දා ඉලෙක්ට්‍රෝන ගානට ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන තිනවලට ප්‍රෝටෝන දන කැපිලා ගිහිලා උදාසීන වුණා දැන් එක ඉලෙක්ට්‍රෝනයක් ගියපු හින්දා මෙතන ඉලෙක්ට්‍රෝන ගානට වඩා එකක් දන එකක් තියෙනවනේ කැරින ගානට වඩා දන එකක් වැඩි ඒක තමයි මේක දන උනේ ඒක වැඩි හිතන්න එපා ඒක නෙමෙයි දැන් මෙතන ඕනේ වැඩි මතක තියාගන්න මේක දන වෙනවා හරි දන වුණාම මේක උදාසීන කරන්න ඕනේ මේක ඉස්සරහට වෙන්න උදාසීන වුණොත් මේකෙන් තව උරා ගන්න පුළුවන් ඉන්නේ. කියන්නේ මෙහින් එනව ගන්න පුළුවන් මේක උදාසීන අවස්ථාවක් ඉපතිත. ඒකෙන්ද මේක උදාසීන වෙන්න ඕනේ අනිවාර්යෙන්. මේ අතර බින්න මේ PS2 කියන එක අතර වෙනවා බින්න මෙහෙම එකක්. ජල විච්ඡේදනය කියලා ප්‍රතික්‍රියාවක් එනවා. ඒ ඉතින් මේක අසල වෙන්නත් මේක අසල විතරක් එන්නේ. ඒ කියන්නේ ජල විච්ඡේදනයට අවශ්‍ය එන්සයිම තියෙන PS2 අසල. ඒක තමයි මෙතනම වෙන්නේ. මෙතන වෙන්නේ. හරි. ඒ කියන්නේ ජලයේ කැඩෙනවා. ජලයේ කැඩනවා කියන්නේ ජල විච්ඡේදනය. හැබැයි කැඩෙන්නේ මොකෙන්ද? ආලෝක ශක්තියෙන් තමයි කැඩෙන්නේ. ඒකෙන්ද මේකට කියනවා ජලයේ ප්‍රභා ජල විච්ඡේදන. එතකොට එතන ප්‍රභා ජල විච්ඡේදනය වෙනවා. වෙලා H2O කැඩෙනවා. 2යි H ධන. ධන 2යි ඉලෙක්ට්‍රෝන. ධන මොකද්ද? O2 भाग्यत मित्र भाग्यत मित्र भाग्यत बैठ मेक थोड़ी तो रही भाई तो कौन मेतना इलेक्ट्रॉन देखा तीन इलेक्ट्रॉन देखा तीन मेतना देखा एच प्लस है देना एच टू के मैं एच देखा प्लस सुना प्लस इलेक्ट्रॉन बात सुना इलेक्ट्रॉन देखा मेतन तीन तो मैं इलेक्ट्रॉन देखा मैं दाना ही करता हूँ समस्त आरोपण बिंदु है मैं प्लस मेतन ऑक्सीजन एक आई මෙතන අපි එකක් දැම්මොත් එම මෙතන එකක් දැම්මොත් එම තුලිත කරන්න එක දැම්මොත් මෙතන දෙකක් තියෙන හින්දා යෝටුනේ එක් කරක් දෙක දෙකක් වෙනවා බෑනේ මේ පැත්තේ තියෙන එක ඔක්සිජන් එකයි කියන්නේ අපිට මේක භාගෙන් තමයි ගහන්න වෙන්නේ භාගයක් තමයි දාන්න වෙන්නේ භාගයක් දාපම අවුලක් නෙවෙයි භාගෙ දෙකෙන් ගුණ වුණාම කියන්නේ භාගෙ දෙකෙන් ගුණ වුණාම එකයි එතකොට මේ පැත්තට සමානයි ඒක තමයි මෙතන භාගෙද හරි දැන් මේකෙන් හැදෙනවා ඉලෙක්ට්‍රෝනයි H+ උයි ඔක්සිජන් මේ හැදෙන ඔක්සිජන් මේ සීන් එක තමයි කිව්වේ අර පොඩි කාලේ කිව්වේ කාබන් මොකද්ද ප්‍රභා සංශ්ලේෂණින් ඔක්සිජන් හැදෙනවා කියලා. ආයි ඒ හැදෙන්නේ මෙතන තමයි. මේක තමයි ඔය කිව්වේ. ආ දැන් තේරුණා නේ ඇයි එහෙම කිව්වේ කියලා. ආ ඊටස්සේ මේ වෙන එක මතක් වුණා ඒකත් කියන්නද? මේවත් මේ මෙහෙම. හිතමුකෝ 11යි. 11යි මොකක් හරි සංඛ්‍යාවක් ගුණ කරන්න තිබ්බා. විභාගයට කාලය ඉතුරු කරගන්න හොඳ වැඩක් ඈ. හොඳට තමයි තියෙන අරක වැඩ නැහැ ගණන් වල මේ 11 ගුණ කරන්න තියෙනවා 11 ගුණ කරද්දී මෙහෙම ලේසි ක්‍රමයක් තියෙනවා මොකද්ද මෙහෙම කරා හරි මේක දැන් අපි හිතමු 11 9 ගුණ කරන්න තියෙනවා කියලා එතකොට ගෙමන්නේ නැහැ ඉතින් 9 9 වරක් එක 9 අපි හිතමු මේක ඉලක්කම් දෙකකින් 11 ගුණ කරන්න තියෙනවා අපි හිතමු 12 වරක් 11 එතකොට මොකද කරන්න ඕනේ දොලොස්වරක් එකොළහ මේ වනේ මොකද මේ මෙච්චරේ කරන්න ඕනේ අපි හිතමු දැන් දොලොස්වරක් එකොළහ තමයි ගුණ කරලා උත්තරේ ගන්න ඕනේ එතකොට ඔයා මෙච්චරේ කරන්න ඕනේ අර ලියලා මෙහෙම ලියලා අකත් විදලා හෙන ගීමක් ගහන්න ඕනේ නැහැ මෙච්චරයි 12නේ 11නේ කොහොමද ගුණ කරන්න ඕනේ එතකොට 12 ගත්තා එකලිව මෙතනින් 20 තැනක් තියලා දෙකලිව පොඩ්ඩක් ඈද ඊට පස්සේ මොකද කරන්නේ මේ දෙක එකතු කරනවා එකතු කළා දාන මැද්දේ කියලා 2 1 3 ආ किसी चीज़ देखा ही अभी दम्बल में इकोलो सारा के इकोला इकोला नहीं होने इकलीवा में तो नहीं अनित इकलीवा पॉड्डा इधर चला में तो नहीं मैं देखेगा तो कर रहा हूँ देखा एक ऐसी भी चीज़ का ताऊ का बलम तोलो सारा नहीं दाहतुंगा रा के इकोला ये तो कर इकाई इस पैसे का तेरा तूने लीवा देखा ही क्या था किसी आते लिस्ट तूने ये नहीं उतरे दाहतुंगा रा के इकोला ओ नंगुनो चला बलम ඊට පස්සේ
හරි මේ ඉක්මන කරමු මේ මේ ඉන්ටර්වල් එකක් දෙන්න විදියක් නැහැ ඔක නවත්තලා බලන්න හරි එතකොට මේ හරි දැන් අපි කිව්වා PS 2 ළඟදී ජල විචය දෙනවා මේ ටික හැදෙනවා ඉතින් දැන් PS 1 PS 2 එතකොට PS 2 එකෙන් අපි කියවන්නේ මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා කියලා උඩට යනවා කියලා ඒ ඉලෙක්ට්‍රෝන දෙක මේකෙන් අල්ලගෙන ඉලෙක්ට්‍රෝන වාහක ශ්‍රේණියක් ඔස්සේ මෙහෙට යවනවා ඒ කියන්නේ මේකට වඩා මේකේ ශක්තිය අඩුයි මේක වඩා මේකේ ශක්තිය අඩුයි එතකොට චුට්ට චුට්ට මේ නිකන් අර පඩිපෙළේ පැනපැන යනවා වගේ තමයි දැනෙන්නේ එතකොට මේකෙන් පොඩි ශක්තියක් එළියට යනවා ඒ ශක්තිය වෙනස්නේ මේකට වඩා මේකේ ශක්තිය අඩුයිනේ තින්දා පොඩි ගැප් එකක් තියෙන හින්දා ශක්තිය පයින් අපිටට හැබැයි ඒ ශක්තිය අපත යන්න දෙන්නේ නැහැ ඇයි අපි අර පරිමස්තු දන්නේ නැතුණාට ඇඟහදාදී අර පරිමස්මට තමයි හදලා තියෙන්නේ සබාරා එතකොට මේ මේකේ මේ පිට වෙන ශක්තිය නිකන් අපත යන්න දෙන්නේ මේ ශක්තියෙන් ATP නිපදවනවා ATP නිපදවනකොට අපි කියනවා ෆොස්ෆොරයිලී කරන්නේ මේක ආලෝක ශක්තිය නිපදෙව්වෙ එතන මේකට කියනවා ප්‍රභා ෆොස්ෆොරයිලී කරන්නේ හරිනේ හරි එතකොට මෙතන වන් ATP හැදුනා මැද්දේදී ඊට පස්සේ මේක පොඩක් තියෙන දැන් මේකෙත් වටේට ක්ලෝරෝෆිල් අණු තියෙනවානේ ඒ ක්ලෝරෝෆිල් අණු වලටත් ආලෝකේනවා මේකෙන් එන ආලෝකය මේකට පාස් කරනවා මේකට පාස් කළා ඔහොම ඔහොම වෙලා මේ පැත්තේ තියෙන සෙට් එක මේකට දෙනවා අවසාන වශයෙන් ආලෝකය මේකට දෙනවා මේ පැත්තෙන් එන සෙට් එක අවසාන වශයෙන් ආලෝකය මේකට දෙනවා හරිද එතකොට වෙන්නේ මේක දන වෙනවා මේකත් දන වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් යනවා උඩට ඒ ඉලෙක්ට්‍රෝන දෙකත් මේකෙන් අල්ල ගන්නවා ඊට පස්සේ මේකෙන් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යනවා යන්නේ කොහෙද කියලා නැහැ හරිද ඒක හිතන්න එපා මේ යන ශක්තිය ඒත් නිකන් යන්න දෙන්නේ නැහැ. ශක්තිය අපතේ දාන්නෙම නෙවෙයි. Na Dp+ කියලා එකක් තියෙනවා සයන්ස් එකේ. ආන් Na Dp+ මෙතෙන්ට ඇවිල්ලා අර නිපද වෙන ශක්තිය අරගෙන තව H+ උත් අරගෙන දැන් H+ කොහෙන්ද ආවේ? H+ ආවේ අර ජල විච්ඡේදනේ මේ මෙතන හැදුණා නේද මේ ජල විච්ඡේදනෙන් H+ මේ මේ H+ තමයි මෙතෙන්ට මේ H+ මෙතෙන්ට ඇවිල්ලා ඒ NADP ධනත් එක්ක එකතු වෙලා හදනවා NADPH එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රතිඵල මොනවද ප්‍රතිඵල කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ආලෝක ප්‍රතික්‍රියාවේ ලැබෙන ප්‍රතිඵල තුනක් තියෙනවා මොනවද මෙතන හැදුණනේ ඔක්සිජන් ඈ ඒක විලදද ඇයි මේ ජල විච්ඡේදනයේ හැදුණනේ ඔක්සිජන් ඊළඟට දෙවෙනියට මේ අර මැද්දෙන් අපතේ කියපු ශක්තිය අරන් හදුණානේ මේ ATP ඊට පස්සේ අන්තිමටම හදුවා NADPH හරිනේ ඕක තමයි උනේ ආ තව මේ ප්‍රතික්‍රියාව උත්පේරණය කරන එකට කියනවා NADP reductase කියලා කියනවා එන්සයිමේට NADP reductase වලින් තමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව උත්පේරණය කරන්නේ හරි දැන් අපි ආයෙ පොඩ්ඩක් චුට්ටක් බලමු මොකද උනේ කියලා හරි කොහොමද මෙහෙම ප්‍රභා පද්ධතිය තියෙනවා PS1 කියලා එකක් තියෙනවා PS2 කියලා එකක් තියෙනවා PS1 එකේ විශේෂිත ක්ලෝරෝෆිල් අණු දෙක P700 මේකේ P650 ඒක තමයි මේක පොඩ්ඩක් උඩින් ඇඳලා තියෙන්නේ මොකද මේක ශක්තිය වැඩි හින්දා හරිනේ හරි ඔව් මම හිතන්නේ ආකමයි ඊට පස්සේ හරි එතකොට මේ මේකෙදි දැන් අපි ආයෙත් මේකට ආලෝකය වැටෙනවා මේ ඔක්කොම ක්ලෝරෝෆිල් අණු ආලෝකය උරාගෙන මෙන්න මේ මාරු කර කර මේ පැත්තකින් ටික මේකට යන ශක්තිය මේ පැත්තකින් ටික මේකට යන ශක්තිය ඊට පස්සේ මේ අණු උත්තේජන වෙලා ධන වෙනවා මේ අණුත් උත්තේජන වෙලා ධන වෙනවා මේකෙන් එන ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන දෙකක් උඩට විසික් වෙනවා මේ ඉලෙක්ට්‍රෝන දෙකට කියන අධිශක්ති ඉලෙක්ට්‍රෝන දෙක ඒ දෙක මේ විදිහට විසික්කෙදී උඩින් අල්ල ගන්නවා ප්‍රාථමික ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය කියලා කියන්නේ මෙතන තියෙන පොඩි කොටුව ඒකෙන් අල්ල ගන්නවා ඒකෙන් අල්ලගෙන ඒ දෙන්නා මෙන්න මේ වගේ වාහක ශ්‍රේණියකින් යවනවා යවනකොට මේ ශක්ති වෙනස් හින්දා මේකෙන් ශක්තිය පිට වෙනවා ඒ ශක්තිය අපතේ යන්න දෙන්නේ නැතුව ATP හදනවා ATP හදන මෙතෙන්ට එනවා ADP PI මේ දෙක ඇවිල්ලා තමයි ADP හදන්නේ ඒ P කියන්නේ මොකද ඔස්ෆේට් ADP ඔස්ෆේට් එක එකතු වෙලා තමයි ATP හදන්නේ ඒ ඉතින් අයිද මේ ඉතින් ෆොස්ෆේට් කියලා කියන්නේ ඉතින් අයි මොකටද ඉතින් මේ පී දාපුවා මෙතන ෆොස්ෆේට් කියන්නේ අයි දැම්මේ ඉනෝගනික් ෆොස්ෆේට් කියන්නේ
ඉනෝගනික් ෆොස්ෆේට් කියන්නේ අකාබනික ෆොස්ෆේට්. කියන්න තමයි අයි දැන් චූටි යට යට. ආ ඒක දැන්. මෙතන ATP හැදෙනවා. ඊට පස්සේ ඒ අතර මෙතන PS2 ළඟ ජලයේ විච්ඡේදනය වෙලා මෙන්න මේ ටික හැදෙනවා. හරිද මේ ටික හැදුනට පස්සේ මේ මෙතන හැදිච්ච ඉලෙක්ට්‍රෝන දෙකක් හැදුණානේ. ඒ ඉලෙක්ට්‍රෝන දෙක මෙතන අර ඉලෙක්ට්‍රෝන දෙකක් මැදිනේ ධන දෙකක් කියලා තියෙන මෙතන. මේකත් ධන වෙලා මේකත් ධන වෙලා. එතෙන් මෙතන උඩට ගියන ඉලෙක්ට්‍රෝන දෙක. ඒ ඉලෙක්ට්‍රෝන දෙක වෙනුවට මෙන්න මෙතනින් හැදෙන ඉලෙක්ට්‍රෝන දෙක මෙතෙන්ට යනවා. මෙතනින් ජල විච්ඡේදනයේ ජලය කැරලා යන ඉලෙක්ට්‍රෝන දෙක මෙතෙන්. ඒක යනවා මෙතෙන්ට. ඊට පස්සේ මේක ආපහු ධන නැති වෙලා තිබිච්ච තත්ත්වෙට වෙනවා. ඊට පස්සේ ආපහු මේ ශක්තිය ඇදලා ගන්න පුළුවන්. ධන තිබ්බත් ගන්න බෑ. මෙයා පීවේ තත්ත්වෙකින් විතරයි ගන්න පුළුවන්. ධන තිබ්බ නිකන් බීලා වගේ. පීවේ තත්ත්වෙ කියන්නේ උදාසීන තත්ත්වෙකින් විතරයි ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතනින් ඔහම ඇවිල්ලා ATP හැදුණානේ. දැන් මෙතනින් ගත් ඉලෙක්ට්‍රෝන ඔහම ඇවිල්ලා මෙන්න මේක දිගේ එනවා. එද්දි මේකටත් සූර්යාලෝකේ වැටලා මේකෙත් මේ පැත්තේ තියෙනවා එකතු වෙලා මේකට යනවා. මේ පැත්තේ තියෙනවා එකතු වෙලා මේකට යනවා. මේකත් ධන වෙනවා මේකත් ධන වෙනවා. මේකෙන් ඉලෙක්ට්‍රෝන අපිට යනවා. මේකෙන් ඉලෙක්ට්‍රෝන අපිට යනවා. ඒ ඉලෙක්ට්‍රෝන දෙක මේකෙන් අල්ල ගන්නවා. එතකොට මේක ධන වුණානේ. දැන් මේක උදාසීන කරන්න නම් ජල විච්ඡේදනයේ හැදිච්ච ඉලෙක්ට්‍රෝන දෙක ගත්තා. ඉතින් දැන් මේක උදාසීන කරන්න මොකද? මේක උදාසීන කරන්නේ මේකෙන් එනවනේ මේ මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් එනවනේ. ඒ ඉලෙක්ට්‍රෝන දෙක තමයි මෙතනින් මේක උදාසීන කරන්නේ. ඊට පස්සේ මෙතන අර පිට වෙච්ච ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවනේ කලින්. ඒ දෙක මේක දිගටම යනවා NADP+ H ධනත් එක්ක එකතු වෙලා H ධනාවේ ජල විච්ඡේදය. එකතු වෙලා NADP H හදනවා. NADP H ඒ ප්‍රතික්‍රියාව උත්පේරණය කරන එකට කියනවා NADP රිඩක්ටේස්. අම්මාට දැන් නම් කටසි තේරෙන්නේ නැද්ද නේද? තේරුණ නැත්නම් කියන්න ආයි කියලා දෙන්න. මේක මේ කියන්නේ ඕක මේ හැම වෙලෙම කියන මාතෘකාවක් දැන් කොහමද අපේ විභාගයටත් ඕක අහනවා. ඒකෙන් බැරි කරන්නේ කියන්නේ. බැරි නම් කියන්න. කවගෙන් හරි ආගන්න.